Samanta Chakravalesu Atra Gacchantu Devata Saddhammam Muni Rajas Sunantu Sagga Mokkadam Dhamma Savana Kalu Ayam Badanta Dhamma Savana Kalu Ayam Badanta Dhamma Savana Kalu Ayam Badanta Namo tassa bhagavato arahato sabba dhammesu appatihata ñāna cārassa dasa baladharassa catuvesa rajya visāradassa sabba sattuttamassa dhammissa rassa dhamma rājassa dhammassāmissa tathāgatassa sabbaññuno sammā sambuddhassa Namo tassa bhagavato arahato sabba dhammesu appatihata ñāna cārassa dasa baladharassa catuvesa rajya visāradassa sabba sattuttamassa dhammissa rassa dhamma rājassa dhammassāmissa Tathāgatassa sabbaññuno sammā sambuddhassa Namo tassa bhagavato arahato sabba dhammesu appatihata ñāna cārassa dasa baladharassa catuvesa rajya visāradassa Sabba sattuttamassa dhammissa rassa dhamma rājassa dhammassāmissa tathāgatassa sabbaññuno sammā sambuddhassa Saddharma Shravaka Karunika Gunagaruka Bauddha Pinnatuni බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඉතාමත්ම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුලින් Sugatigami u paralo aiti bhavikin sana sende prarthana karana bodhin sapa sahita pratipadavin itama ikmang bhaveka me sansare kerawala karagande katayutu karana eka tamai e utum balapuruttu e utum balapuruttu prarthana e aakarima mudumpat karaganeema sandaha utum u dharma danani sansayat dharma shravanani sansayat ඔබ සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව අලුත් සූත්‍රයක් තමයි ආරම්භ කරන්න කියලා සූදානම් වුණේ. මේ සූත්‍රයත් සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. සූත්‍රයේ නම
අචින්තේය. අපේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ආරම්භ කරනවා චත්තාරිමානි භික්කවේ අචින්තේයානි න චින්තේ තබ්බාති. මහණෙනි, නොසිතිය යුතු අචින්ත්‍ය ධර්ම හතරක් මේ ලෝකේ තියෙනවා. නොසිතිය යුතු අචින්ත්‍ය ධර්ම හතරක් මේ ලෝකේ තියෙනවා. යානි විගාතස්ස භාගියස්ස කියලා සඳහන් කරනවා. යම් කාරණාවක් හිතද්දි හිත උමතු බවට, සිහි විකල් බවට පත් වෙනවද, හිත වෙහෙසට පත් වෙනවද, එවැනි ධර්මයන් හතරක් තියෙනවා. යානි චින්තේන්තු උම්මාදස්ස විගාතස්ස භාගියස්ස කියලා සඳහන් කළේ. කතමානි චත්තාරි, මොනවද ඒ හතර? පළවෙනි එක සඳහන් කරනවා බුද්ධානම් භික්කවේ බුද්ධ විෂයෝ අචින්තයෝ න චින්තේ තබ්බෝ. පළවෙනි එක සඳහන් කරනවා බුද්ධ විෂය සිතිය යුතු නැහැ කියලා. හිතන්න එපා බුද්ධ විෂය. ඒ මොන හේතුව නිසාද? සිත වෙහෙසටපත් වෙනවා. බුද්ධ විෂය හිත විතරක් සඳහන් කරලා අපි නතර වුණොත් එහෙම, ඒ කියන්නේ එහෙනම් බුදුගුණ හිතන්න එපාද? අපි බුදුගුණ සත්‍යයයනා කරන්න එපාද, මෙනෙහි කරන්න එපාද, වන්දනා කරන්න එපාද කියලා. නමුත් මෙතන ඒකට උත්තරයක් තියෙනවා. ඒ මොකක්ද? බුදුගුණ දැනගන්න, හිතන්න, කල්පනා කරන්න, සත්‍යයයනා කරන්න එපා කියලා නෙමෙයි මෙතන කියන්නේ. මේ ගුණය කවදා වරන්න පුළුවන් විශේෂයක් නෙවෙයි. ඒකයි එහෙම සඳහන් කළේ. නැතුව මේ බුදුගුණ සත්‍යයයනා කරන්න එපා කියන එක නෙමෙයි. මේ විෂය කල්පනා කරලා ඉවර කරන්න බෑ. අචින්තයයි කියලා සඳහන් කළේ ඒකයි. හිතන්න බෑ අපිට කවදාවත්. ඊළඟට සඳහන් කළා දෙවෙනි කාරණාව ජායිස භික්කවේ ධාන විෂයෝ. කල්පනා කරන්න එපා කියලා සඳහන් කළා මේ ධාන විෂය පිළිබඳව. ධානයේ තියෙන පුද්ගලයාගේ ධාන විෂය මේ විෂය තර්ක විතර්ක වලින් කවදාවත් තේරුම් ගන්න බෑ කියලා සඳහන් කරනවා. වෙනත් කිසිම යමකින් ඉක්මෝල යන්න බෑ කියලා සඳහන් කරනවා. ඒක තමයි දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව කම්ම විපාකෝ භික්කවේ අචින්තේයෝ න චින්තේ තබ්බෝ. කර්ම විෂයත් අපට හිතලා ඉවර කරන්න බෑ කියලා. බුද්ධ විෂය හිතලා ඉවර කරන්න බෑ, ධ්‍යාන විෂය හිතලා ඉවර කරන්න බෑ, කර්ම විෂය හිතලා ඉවර කරන්න බෑ. ඒකට සඳහන් කළා යම් කර්මයක් සර්ව සම්පූර්ණවම විපාක දෙන හැටි බලන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට විතරයි කියලා. යමෙක් කරගත්ත කර්මයක් සම්පූර්ණම විපාක දීලා ඉවර වෙන හැටි. ඒක කුසල වෙන්න පුළුවන්, අකුසල වෙන්න පුළුවන්. ඒක බලන්න පුළුවන් හැකියාව තියෙන්නේ බුදුරජාණන් වහන්සේට විතරයි. මොකද කියලා සඳහන් කරනවා සමහර පුණ්‍ය කර්ම, සමහර පින්කම් මහා කල්ප අසංඛ්‍ය ගණන් විපාක දෙනවා. ඉතින් මහා කල්ප අසංඛ්‍ය ගණන් දකින්න පුළුවන් අය නැහැ. ඒකට සඳහන් කළා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමකට බලන්න පුළුවන් වෙන්නේ මහා කල්ප අසංඛ්‍ය එකයි ලක්ෂයක් විතරයි. ශරියුත් මහරහතන් වහන්සේට පේන්නේ මහා කල්ප අසංඛ්‍ය එකයි ලක්ෂයක් විතරයි. උන්වහන්සේට පේන්නේ විතරයි. මුගලන් මහරහතන් වහන්සේට පේන්නේ මුගලන් මහින්නේ ඒ හා සමාන දුරක්. එහෙමනම් සමහර පුණ්‍ය කර්මයක් විපාක දෙනවා මහා කල්ප අසංඛ්‍ය ගණන් විපාක දෙනවා කියලා සඳහන් කරනවා. එහෙනම් සම්පූර්ණයෙන් මේ විපාකයේ දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේට විතරයි. පින්නතනි මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ හැර භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ ඒ තරම් දීර්ඝව දකින අය තව නැහැ කියලා සඳහන් කරාම නැවත පස්සේ ධර්ම කාරණාවක් විස්තර කරනකොට ආයෙ කෙනෙක් ඒක ගැටලුවක් කරගන්න පුළුවන්. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේටත් වඩා යශෝදරා මහරහත් මෙහෙණින් වහන්සේට ආපස්සට බලන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට පින්නතුනි මෙතන කියන්නේ මේ විෂය
අධ්‍යයනය කරන්න දැනගන්න ඉගෙන ගන්න එපා කියන කාරණාව නෙමෙයි කවදාවත් අවසානයක් හොයන්න යන්න බෑ කියන කාරණාවයි. හතරවෙනි කාරණාව තමයි ලෝකවිෂය. පිටේක හිතලා ඉවර කරන්නත් බෑ. එය අනන්තයි කියලා සඳහන් කළා. යම් තාක් ලෝකේ පවතී නම් ඒ තාක් භාග්‍යතුන් වහන්සේගේ ඥානය. භාග්‍යතුන් වහන්සේගේ ඥානය යම් තාක්ද ලෝකවිෂය එච්චරයි. ලෝකවිෂය යම් තාක්ද භාග්‍යතුන් වහන්සේගේ ඥානය ඒ තාක් පැතිරෙනවා. ඊළඟට පින්නතුනි සඳහන් කළා සත්වයන් පිළිබඳව තියෙන ඥානය. ලෝකය පිළිබඳව භාග්‍යතුන් වහන්සේට තියෙන ඥානය ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේට සත්වයන් පිළිබඳව තියෙන ඥානයත් අපිට කවදාවත් තීරණය කරන්න බෑ. සත්වයාගේ චුති උප්පත්ති පිළිබඳව සත්වයාගේ සසර ගමන ආරම්භ වෙච්ච හැටි කොයි තරම් අතීත සසරක මේ සත්වයා එනවද තව මොන තරම් කාලයක් අනාගතයේ මේ සත්වයා නිවන් දකින්න ඉස්සරහට අනන්ත දුක් විඳ විඳ යනවද මේ කාරණා පිළිබඳව භාග්‍යතුන් වහන්සේට තියෙන අවබෝධයට ළඟා වෙන්න වෙන කෙනෙකුට පුළුවන් කමක් නැහැ. තාන් ඒ නිසා පින්නතුනි මහ පොළව පතුල දක්වා මේ මහ පොළවේ පතුල දක්වා මහ පොළවේ පතුල දක්වා කියලා කියහම කොච්චර ගැඹුරුයිද මහ පොළව? යොදුන් 240,000ක් මහ පොළවේ ඝනත්වය. ඉතින් මේ මහ පොළවේ පතුල දක්වාම ආන් ඒ සත්ව ප්‍රමාණය අපිට ගණනය කරන්න පුළුවන්ද? අපිට හිතා ගන්නවත් බෑ. ආන් ඒ ප්‍රමාණය හිතන්න ගියත් අපිට ඔලුව කැක්කම හැදෙන්න පටන් ගන්නවා. නමුත් කොයි තරම් සත්ව ප්‍රමාණයක් මේ පෘථුවි තලයේ පතුල දක්වා ජීවත් වෙනවද ඒ හැම සතෙක් පිළිබඳවම සියලුම තොරතුරු භාග්‍යතුන් වහන්සේට වැටහෙනවා. අහවල් සතා පිළිබඳව දන්නේ, අහවල් සතා අතහැරෙනවා, අහවල් සතා දැක්කේ නෑ, එහෙම එකක් නෑ. ඒ ජීවත් වෙන හැම සතෙකුගේම අතීත අනාගත භවයන් දෙකම දන්නවා. අද යොදුන් 240,000ක් තරම් මේ මහ පොළවේ පතුලේ ඉන්න සත්වයා මනුස්ස ලෝකේ හිටපු කාලේ, දිව්‍ය ලෝකේ හිටපු කාලේ ඒවත් භාග්‍යතුන් වහන්සේ හොඳට දන්නවා. ඒ වගේම සාගරේ, ගංගාවල, හිමේ, අභ්‍යවකාශයේ, පොළව මතු පිට, නිරයවල මොන තරම්නම් ජීවීන් ඉන්නවද? මහ සාගරයේ කොයි තරම් ජීවීන් ප්‍රමාණයක් ඉන්නවද? හාල්මසරත් වඩා ඉතාම පුංචි සතාගේ ඉඳලා අති දැවන්ත තල්මස්සු වගේ මහ විශාල සතරේ ඉන්න බව ජාතක පාලියේ එහෙම සඳහන් කරනවා. තිමිය, තිමිංගල, තිමිර පිංගල වාගේ සත්තු. යදුන් 500-750 වාගේ දිග සත්තු. ওই සාගරේම තමයි ඉන්නේ. නමුත් තාම අපිට මුණ ගැහිලා නැහැ. එහෙනම් අපිට කවදාවත්ම මුණ නොගැහිච්ච ඉතා කුඩා සහ අති දැවන්ත සත්තු ওই සාගරේ ඉන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒ හැම සතෙක් පිළිබඳවම භාග්‍යතුන් වහන්සේ දන්නවා. ගංගාවල් වල ඉන්න සත්තු, හිමවල ඉන්න සත්තු, මහ පොළොවේ මතු පිට ඉන්න සත්තු, නිරයවල් වල ඉන්න සත්තු සතර අපායේ, ඔය හැම කෙනෙක් පිළිබඳවම භාග්‍යතුන් වහන්සේ මුල ඉඳලා අගටම තොරතුරු දන්නවා. ඒ කිව්වේ යම් දවසක සසරට ඇතුල් වුණාද කොයි කාලෙද ඒ කාලේ ඉඳලා මොන බුද්ධාන්තයේ කොයි කාලේ ඒ අය නිවනින් සැනසෙයිද ඒ තා දුරටම භාග්‍යතුන් වහන්සේ. ඉතින් එහෙම හිතලා බලහම ඇත්තටම මේ කාරණාව අපිට හිතන්න පුළුවන්ද? ඒ සත්වයා කොහෙද උපදින්නේ? මොන හේතුවෙන්ද උපදින්නේ? කොහොමද ජීවත් වෙන්නේ? මොන ආහාරද ගන්නේ? මේ සියලුම කාරණාවන් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ වගේම පින්නතුනි භාග්‍යතුන් වහන්සේගේ ඥාන ශක්තිය අනන්ත බවම තමයි මේ කියාපාලා තියෙන්නේ. ඒ ඥාන ශක්තිය අනන්ත බව. ඉතින් ඒක අනන්ත නොකිය අපි වෙන මොනවා කියන්නේද? මොකද ඒ සත්තු ගන්න කෑම, ජීවත් වෙන හැටි, උපදින තැන, ජීවන චරිතය මේක සතෙක් ගැන නෙමෙයිනේ, කෝටි ප්‍රකෝටි ගණන් නෙමෙයිනේ, අසංඛ්‍ය අප්‍රමාණ සත්තු ගැනනේ. ඉතින් ඒක මහා පුදුම ඥාන ශක්තියක්. ඒක ලෞතර බුදු කෙනෙකුට විතරක්ම පිහිටෙන මහා ඥාන ශක්තියක්. ඊළඟට ධානවිෂය පිළිබඳව ඥානය. භාග්‍යතුන් වහන්සේගේ ධානවිෂය පිළිබඳව ඥානය.
ඒක සඳහන් කළා පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ ගන්ධබ්බ රුක්ක මූලයේදී ප්‍රාතිහාරයක් දැක්වුවා. මතකද අපි ඇයට ගන්ධබ්බ රුක්ක මූලයේ දක්වපු ප්‍රාතිහාරේ යමක මහා ප්‍රාතිහාරේ තීර්ථකයන් දමනේ කරන්න. යමක මහා ප්‍රාතිහාරය දක්වලා ලෞතුරා බුදු කෙනෙක් දක්වන ආශ්චර්යමත්ම ප්‍රාතිහාරය. මේ ප්‍රාතිහාරය දක්වලා ඉවර වෙලා අපේ බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා පෙර බුදුරජාණන් වහන්සේලා මේ ප්‍රාතිහාරයෙන් පස්සේ මොනවද කළේ? ඒක Tamanට වැටහෙන්නේ නැති හින්දාද? නෑ, බුදු කෙනෙකුට නොවැටහෙන දෙයක් නෑ. නමුත් බුදුරජාණන් වහන්සේලා කියහම එක පරපුරක්. එහෙමනම් මගේ වංශය අය මේ ප්‍රාතිහාරය මේ විදිහටම දැක්වුවා. එහෙමනම් මගේ වංශය අය මේ ප්‍රාතිහාරය දක්වලා මොනවද කළේ? ඒක උන්වහන්සේ බලනවා. ආන් ඒ වෙලාවේ උන්වහන්සේ දැනගන්නවා මේ ප්‍රාතිහාරය පස්සේ හැම බුදුරජාණන් වහන්සේ නමක්ම මොකද්ද කළේ කියන එක. එතකොට යමක මහා ප්‍රාතිහාරය, ඒ කාරණාව බොහෝ දෙනා දන්නවා. මොකද්ද මේ යමක මහා ප්‍රාතිහාරය? හැබැයි ඉතින් අපි දන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශරීරයෙන් එක පසකින් ජල ධාරාවකුත්, තව පසකින් ගිනි කඳකුත් විහිදිච්ච බව. ඒක තමයි වෙන්නේ. නමුත් ඒක විහිදෙන හැටි අපි හිතනවා වගේ නෙමෙයි, හරි අසිරිමත්. යමක මහා ප්‍රාතිහාරය හැම රෝම කූපයක් ගානේ පවා ඒ අසිරිය විදහාපානවා. එතකොට මේ මොනතරම් අසිරිමත්ද, කොයි තරම් ප්‍රමාණයක් මේ ප්‍රාතිහාර්ය බලන්න ඇවිල්ලා ඒ අය හරියට උම්මත්තක තත්ත්වයට පත් වුණා වාගේ ගෙවල් දොරවල් වලට නොයා හිටියද? හිතන්නකෝ, අද මොනතරම් ලස්සන උත්සවයක් බලන්න ගියත් අපි අපේ ගෙවල් දොරවල් වලට නොයා ඉන්නවද? ටික වෙලාවක් එතෙන්ට ගියාට පස්සේ අපේ කල්පනාවම දැන් ඇති යන්න ඕනේ කියලා. නමුත් මෙතෙන්ට ආපු මිනිස්සු කෝටි ගාණක්. භාග්‍යතුන් වහන්සේ නම් ප්‍රාතිහාර්ය දක්වලා තවතිසාවට වැඩියා. නමුත් මේ මිනිස්සු මෙතෙන්ට වෙලා බලාගෙන ඉන්නවා භාග්‍යතුන් වහන්සේ නැවත පෙනී හිටින තුරු. කී කාලයක් බලාගෙන හිටියද? 3 මාසයක් බලාගෙන හිටියා. වස් කාලේ කියලා කියන්නේ දඹදිවට හොඳට වහින කාලේ, ඉන්දියාවට හොඳට වහිනවා. එතකොට දැන් මේ කෝටි ගාණක් මිනිස්සුන්ට කවුරුවත් වහලා ගැහුවද? සඳහන් කරනවා එක වැහි බින්දුවක්වත් වැටුන්නේ නැහැ කියලා. වටේටම වහිනවා, මෙතෙන්ට වහින්නේ නැහැ. දැන් එතකොට මේ කෝටි ගාණක් මිනිස්සුන්ට කවුද කන්න දෙන්නේ? අත්හැරපු අත්හැරිල්ල, ගෙදර අත්හැරියා, ව්‍යාපාර අත්හැරියා, දරුවෝ අත්හැරියා, බිරිඳ අත්හැරියා, මේ සියලු කටයුතු අත්හැරලා භාග්‍යතුන් වහන්සේ ආපහු එනකම් බලාගෙන ඉන්නවා. ව්‍යාපාර කටයුතු, ගෙවිතෙන් කටයුතු, ඒ සේරම අතහැරලා. මේ කාරණාවෙන් හිතා ගන්න පුළුවන්ද ඒ ප්‍රාතිහාර්ය මොනතරම් ආශ්චර්යමත් වෙන්න ඇද්ද කියලා? මේ මිනිස්සුන්ට මෙහෙම වෙන්න, ආන් ඒ කෝටි ගාණක් මිනිස්සුන්ට කවුද කෑම දුන්නේ? චූලානාත පින්ඩික සිටුතුමා. කෝටි ගාණකට 3 මාසයක් කන්න දෙනවා. කොහොම ධනස්කන්ධයක් තියෙන්න ඇද්ද? එතකොට මේගොල්ලන්ට ශරීර කෘත්‍ය කරන්න ඕනේ වුණ නැද්ද? ඕනේ වුණා. මුගලන් මහරහතන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රාතිහාර දැක්වුවා. මොකද මේ මොහොතේ මෙතන පුංචි උතුරු කුරු දිවයිනක් වාගේ. ඒ කියන්නේ උතුරු කුරු දිවයිනේ ඇයට බහිශ්‍රාවීය කටයුත්තක් කරන්න අවශ්‍ය වුණොත් වැසිකිළිය කැසිකිළිය එතනම පහළ වෙනවා. තමන්ගේ කටයුත්ත ඉවර වෙච්ච ගමන්ම වැසිකිළියට වෙච්ච දෙයක්වත් නැහැ. ආයේ වැසිකිළියක් තිබුණ තැනක්වත් නැහැ. මෙතනත් ඒ වගේ. උන්වහන්සේ ඊර්දියේ උන්වහන්සේ දක්වලා තිබ්බා. යමෙකුට ශරීර කෘත්‍ය කරන්න සිත් පහළ වෙනවද, ඒ මොහොතේම ඉඩ කඩ ඇතුව ඔහුට ඒ කටයුතු කරගන්න ආවරණ සහිත තැනක් පහළ වෙනවා. එතනදී ඒ කටයුත්ත ඔහු නිමා කරගත්තහම එහෙම තැනක් තිබ්බ බවට සලකුණක්වත් නැහැ. දැන් මෙතෙන්ට වෙලා මේ මිනිස්සු බලාගෙන ඉන්නවා ශ්‍රද්ධාවෙන් අප්‍රමාණව. ඊළඟට ඒ අයට මොකක්ද ආරංචි වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ආපහු වඩින්නේ මෙහාට නෙමේ, සංකස්සපුරේට. දැන් එතකොට මේගොල්ලෝ සැවැත් නුවර ඉඳලා සංකස්ස දක්වා
ගමන් කරන්න ඕනේ. කොච්චර දුරද? දඹදිව ගියපෝ ඇති. සවැත් නුවර ඉඳලා සංකස්සපුරයට කොයිතරම් දුරද කියලා දන්නවා. එහෙමනම් දැන් කොහොමද මේ මිනිස්සු සංකස්සට යන්නේ? මුගලන් මහරහතන් වහන්සේ උන්වහන්සේ සංසාර ප්‍රගුණ කරපු ඊළඟ 이르දි ශක්තියක් ආයෙත් පාවිච්චි කළා. මොකද්ද කළේ? හරියට මහ මාගලක් යම්සේ අකුලනවද උන්වහන්සේ මේ මහ පොළොව අකුලා 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 කුල කෙටි කරන්න පටන් ගත්තා. කෙටි කරලා කෙටි කරලා සවැත් නුවර සංකසපුරේ සවැත් නුවරට පේන තරම් දුරට ගෙනාවා. මිනිස්සු මේ ගමේ ඉඳලා එහා ගමට ඇවිදගෙන යනවා වගේ මිනිස්සු සංකසපුරේට ඇවිදගෙන ගියා. කෝටි ගාණක් සියලු දෙනාම සංකසපුරේට ඇතුල් වෙලා ඉවර වෙනවත් එක්කම උන්වහන්සේගේ 이르දි ශක්තියෙන් සංකසපුරේ නැවත තිබ්බ තැනට තල්ලු කරලා ඇරියා. නමුත් මහ පොළොවේ වෙච්ච වෙනස කිසි කෙනෙකුට දැනෙන්නේ නැහැ. එහෙනම් ඒකත් 이르දි මහ පුදුම ශක්තියක්. එතෙන්ට එකතු වෙච්ච මිනිස්සුන්ටත් චූලානාත පින්නික සිටුමාම කෑම දුන්නා. ඉතින් මම මේ කරුණ ටික සඳහන් කළේ කොයි තරම් ආශ්චර්යමත් ප්‍රාතිහාර්යක් භාග්‍යතුන් වහන්සේ එදා ගණ්ඩබරුක්ක මූලයේදී දක්වන්න ඇද්ද? මේ මිනිස්සු 3 මාසයක් තිස්සේ තමන්ගේ ලෞකික කටයුතු සියල්ලම අමතක කරලා දාලා මෙතෙන්ට වෙලා උඩ බලාගෙන ඉන්න තරම්. ආන් එහෙමනම් පින්නතුනි, මේ ගණ්ඩබරුක්ක මූලයේදී යමක මහා ප්‍රාතිහාර්ය දක්වලා අපේ බුදුරජාණන් වහන්සේ බලන්නේ පෙර බුදුරජාණන් වහන්සේලාගේ කෘත්‍ය, පෙර භාග්‍යතුන් වහන්සේලා මොනවද කලේ කියන කාරණාව සඳහන් කරනවා. තම වංශයේ ප්‍රතිපදාව වෙනස් නොකර ඒ විදිහටම කටයුතු කරන්න ඕනේ හින්දායි එහෙම බලන්නේ කියලා. ඒක බුද්ධ වංශයේ ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව වෙනස් නොකර නොමිද ඒ විදිහටම පවත්වන්න ඕනේ නිසා බැලුවා මොකද්ද කලේ කියලා. සඳහන් කළා පියවර දෙකකින් බුදුරජාණන් වහන්සේ කොහාටද වඩින්නේ? තෞතිසාවට. පියවර දෙකයි තෞතිසාවට වඩිනවා. පෙර බුදුරජාණන් වහන්සේලා මේ ප්‍රාතිහාර්ය දක්වලා තෞතිසාවටයි වඩින්නේ. එහෙනම් අපේ භාග්‍යතුන් වහන්සේත් ඒ ප්‍රතිපත්තිය එහෙම්මම අනුමෝදන් කරමින් තෞතිසාවට තමයි වඩින්නේ. කොහොමද වඩින්නේ? පියවර දෙකකින් කියලා සඳහන් කරනවා. එතන සඳහන් කළා පින්නතුනි, එක පියවරක් යොදුන් 42000ක් උස යුගන්ධර පර්වතේ මත තියෙනවා. එක පාදයක් යුගන්ධර පර්වතයේ මත තියෙනවා, යොදුන් 42000ක් උසයි. දෙවන පාදයේ මහමෙර මත තියෙනවා. මහමෙර කොච්චර උසද? යොදුන් 84000. එහෙමනම් ඒ පාදයේ මහමෙර මත තියෙනවා. සඳහන් කරනවා පාදයේ මහමෙර මත තියන්ද හදනකොටම මහමෙර නැමෙනවා වගේ තමයි පේන්නේ කියලා. යුගන්ධර පර්වතයේ ඉඳලා මහමෙරුවට ඊළඟ පාදයේ තියන්න ඕනේ. එතකොට පේන්නේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව පිළිගන්න මහමීරු පර්වතයේ නැමෙනවා වගේ භාග්‍යතුන් වහන්සේගේ පැත්තට. සඳහන් කරනවා ධර්මයේ එහෙම. භාග්‍යතුන් වහන්සේ පියවර දෙකකින් යොදුන් 84000ක් උස තියෙන තෞතිසාවට වඩිනවා. එහෙනම් මහමීරු පර්වතයේ සාගරෙන් උඩ කොටස යොදුන් 84000ක් තියෙන. එහෙනම් යොදුන් 84000ක් උස තියෙන තෞතිසාවටයි භාග්‍යතුන් වහන්සේ වඩින්නේ. එහෙනම් මහමීරුවේ ඊළඟ කොටස නැත්නම් උඩ කොටස තියෙන්නේ තෞතිසාවට සමගාමීව කියන කාරණාව අපිට එතනින් පැහැදිලි වෙනවා. එතකොට මනුෂ්‍ය පතේ ඉඳලා තෞතිසාව තියෙන යදුන් 84000ක් උසින්ද කියලා කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත්, මනුෂ්‍ය පතේ ඉඳලා පළවෙනි දිව්‍ය තලයේ තියෙන්නේ යදුන් 42000ක් උඩින්. ඒ මොන දිව්‍ය තලයේද? චාතුම් මහරාජිකේ. එහෙමනම් ඊළඟ දිව්‍ය තලයේ පිහිටන්නේ චාතුම් මහරාජිකේ ඉඳලා යදුන් 42000ක් උඩින්. එතකොට යටට පළවෙනි අපාය හම්බ වෙන්නේ යදුන් 15000ක් යටින්. එතන ඉඳලා යදුන් 15000ක් යටින් දෙවෙනි අපාය හම්බ වෙනවා. එහෙනම් පළවෙනි දිව්‍ය ලෝකේ හම්බ වෙනවා යදුන් 42000ක් උඩින්. එතන ඉඳලා යදුන් 42000ක් උඩින් දෙවෙනි දිව්‍ය තලයේ හම්බ වෙනවා. 42000යි 42000 එකතු වෙච්චහම 84000යි. එහෙනම් ඒ කාරණාවෙනුත් මේ කාරණාව නිවැරදිව අපිට ආපහු තහවුරු වෙනවා. ඊළඟට පින්නතනේ සඳහන් කරනවා බලන් ඉන්න අපට
හිතාගන්නවත් බෑ කියලා මොකක්ද පර්වතේ පාත් වුණාද නැත්නම් භාග්‍යතුන් වහන්සේ පර්වතේ මුදුනට දිගු කළාද කියලා අපිට ඒක හිතාගන්නවත් බෑ නමුත් සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ ප්‍රමාණයේ ඉක්මවල කවදාවත් සිරිපාදික් කරන්නේ නැහැ කියලා තමන් වහන්සේ යම් ප්‍රමාණයකට පාද දිගු කරලා සිරිපා ධාතුව නැවත නැවත පෘථුවි පුෂ්ඨයේ මත තියනවාද ඒ ප්‍රමාණයට වඩා වෙනත් කිසිම හේතුවක් නිසා සිරිපා ධාතුව දික් කරන්නේ නැති බව සඳහන් කරනවා. එයද ප්‍රාතිහාර්යක්මයි කියන කාරණාවත් සඳහන් කරනවා. දැන් යුගන්ධර පර්වතයේ ඉඳලා තව යොදුන් 42000ක් උඩට තමයි මහමෙරේ තියෙන්නේ. ඉතින් මහමෙරේ පාත් වුණාද භාග්‍යතුන් වහන්සේ සිරිපතුල දිගු කළාද කියන කාරණාව අපිට තේරෙන්නේ නැහැ. ඊළඟට විස්තර කරනවා කවදාවත් සිරිපා ධාතුව ප්‍රමාණයට වඩා දික් කරන්නේ නැහැ කියලා. එහෙනම් මේකත් බුදුරජාණන් වහන්සේගේ තවත් එක ප්‍රාතිහාරයක්මයි කියන කාරණාව තහවුරු කරනවා. ඊළඟට දෙව්ලොවට වැඩියහම සක් දෙවිඳු පාණ්ඩුකම්බල ශෛලාසනයෙන් නැගිටලා දෙව්පිරිස සමග පෙරමගට එනවා. භාග්‍යතුන් වහන්සේ වැඩියහම දෙවියනුත් එක්ක පෙරමගට එනවා ශක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ. සක්දේවිඳුගේ ආසනය මොකක්ද? පාණ්ඩුකම්බල ශෛලාසනය. මේ ආසනය කොතනද පිහිටලා තියෙන්නේ? මේ තෞතිසාවේ තියෙනවා පරසතුරුක. තෞතිසාවේ තියෙන මල්ගහ පරසතුරුක. යදුන් 1000ක් වට ප්‍රමාණයේ පැතිරලා තියෙන විශාල ගහක්. ඒ කියන්නේ කඳේ වට ප්‍රමාණය නෙමෙයි මං හිතන්නේ කියන්නේ අතුපතර විහිදිලා තියෙන ප්‍රමාණය. පරසතුරුක පිහිටලා තියෙන වෛජයන්ති ප්‍රාසාදයේ ඉස්සරහ පැත්තේ. වෛජයන්ති ප්‍රාසාදය කියලා කියන්නේ ශක්‍රදේවේන්ද්‍රයන් වහන්සේගේ මාලිගාව. මතකද මගමානෝක කාලේ අම්බලමක් හැදුවා. විශේෂ අම්බලමක්. ආන්ගේ අම්බලමේ වැඩ ඉවර කරලා අම්බලමට එන මිනිස්සුන්ට හෙවණ ලැබෙන්න කොබෝනීල ගහක් හිටෙව්වා කියලා කියනවා අම්බලම ඉස්සරහ පිට. ආන්ගේ කොබෝනීල ගහ යට ගල් වලින් බංකුවක් හදනවා. අම්බලමේ ඉන්න මිනිස්සුන්ට විවේකී වාඩි වෙලා ඉන්න. ආන් ඒක නිසා තමයි වෛජයන්ති ප්‍රාසාදයේ ඉස්සරහ පිට පරසතුරුක යට මේ පාණ්ඩුකම්බල ශෛලාසනය පහළ වෙන්නේ. පින්කම් නම් මොන තරම් ආශ්චර්යද, කොයි තරම් ශ්‍රේෂ්ඨද, උතුම්ද කියලා වැටහෙන්නේ එතකොට. ගහක් හිටවලා ඒ යට බංකුවක් හදපු නිසා මේ තරම් අපූර්ව ආසනයක්. සඳහන් කරනවා මේක කළුගල්. ඒකේ වාඩි වෙච්චහම ශරීරයේ භාගයකට ආසන්න ප්‍රමාණයක් එරෙනවා කියලා. ඒ කියන්නේ අර හොඳ සුව පහසු කුෂන් එකක වාඩි වුණා වගේ පුදුම සුවයක් තියෙනවා කියලා සඳහන් කරනවා. සඳහන් කරනවා මේ ආසනයේ සුදු පාටයි කියලා. තනි සුදුයි කියලා. පාණ්ඩු කම්බල නිසා තනි සුදු ආසනයක් කියලා තමයි සඳහන් කරන්නේ. දැන් මේ ශක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ මේ පාණ්ඩු කම්බල ශෛලාසනයේ නැගිටලා දෙවියත් එක්ක ඉස්සරහට ඇවිල්ලා පෙර ගමන් කරලා බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. ඒ පිළිගැනලා දැන් භාග්‍යතුන් වහන්සේ ඉස්සරහින් වඩිනවා, දෙවියෝ පිටිපස්සෙන් වඩිනවා. දෙවිවරු හිතනවා යොදුන් 60ක් දිග මේ ආසනයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියහම අපරාධය. ඉතුරු ඉඩට මොකද කරන්නේ? යොදුන් 60ක්. ඉතින් භාග්‍යතුන් වහන්සේ වාඩි වෙච්චාම විශාල ඉඩ ප්‍රමාණයක් ඉතුරු වෙනවා. යොදුනක 100න් පංගුවක්වත් භාග්‍යතුන් වහන්සේ වාඩි වෙන්නේ නැහැ නේ. දැන් කොච්චර ඉඩ ප්‍රමාණයක් ඉතිරි වෙනවද? දැන් දෙවියෝ කල්පනා කරන අපරාධි භාග්‍යතුන් වහන්සේ වාඩි වෙච්චහම මේ ආසනේ කොච්චර ඉඩ ප්‍රමාණයක් ඉතිරි වෙනවද? මොකද තවත් කාටවත් ගිහිලා පැත්තකින් වාඩි වෙන්න වෙයි. ඒක ඉතින් භාග්‍යතුන් වහන්සේටම වෙන්න ඕනේ. දෙහිඳ අපරාධි. 10000ක් සක්වල දෙවියෝ තමන්ගේ ඇඟවල් කුඩා කරගෙන ඉන්න මේ වෙලාවේ මේ ආසනයේ අපරාධේ ඉඩ ඉතිරි කියලා ඒ ඇයිට හිතෙනවා. දැන් මේ වෙලාවේ කොච්චර දෙවියෝ ඇවිල්ලාද? සක්වලවල් 10000ක දෙවියෝ මේ වෙලාවේ තෞතිසාවට ඇවිල්ලා. දැන් එතකොට මේ සක්වලේ තියෙන තෞතිසාවේ ඉඩ නැහැ. ඒ නිසා ඉදිකටු සිදුරක් වාගේ පුංචි ඉඩක දෙවිවරු 60ක් ඉන්නවා කියලා සඳහන් කරනවා. තමන්ගේ ඇඟ චූටි කරගෙන මානෙ නැතුවම ඇවිල්ලා තියෙනවා. ඒතරම් විශාල දිව්‍ය පිරිසක් ඉන්න වෙලාවේ තමයි මේ සමහර දෙවියන්ට හිතෙන්නේ අපරාධ මේ ආසනේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියාම කියලා. ඊළඟට සඳහන් කරනවා මේ ආසනය පුංචි කරන්නෙත් නෑ බුදුරජාන් වහන්සේ. ඕනනම් අදිෂ්ඨාන කරලා ආසනය කුඩා කරන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ
ආසනේ චූටි කරන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධකය යොදුන් 60ක් තරම් විශාල කරන්නෙත් නැහැ. ආසනේ පුරාම වැඩ ඉන්නවා කියලා. ආසනේ කුඩා කළෙත් නැහැ. කය විශාල කළෙත් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ වාඩි වෙච්චාම ආසනේ පිරෙනවා භාග්‍යතුන් වහන්සේගේ. ඊළඟට සඳහන් කළා මේ තමයි ධ්‍යාන විශේෂය. මේ ධ්‍යාන විශේෂය ඇති යම් කෙනෙක් වෙද්ද ඒ අයගේ අසිරිය ශ්‍රේෂ්ඨත්වය විමතිය ඒක හරි විශේෂයි කියලා. බාන ධ්‍යානයෙන් කරන්න පුළුවන් වෙච්චදී යොදුන් 60ක් විශාල ආසනයක උඩා කළෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේ තමන්ගේ ශරීරය ලොකු කළෙත් නැහැ. නමුත් ආසනේ වාඩි වෙනවා ආසනේ සම්පූර්ණයෙන් පිරෙනවා. ඒක තමයි ධ්‍යාන විශේෂක හැටි. ඒකයි සඳහන් කළේ හිතන්න යන්න එපා. ඒක හිතන්න ගියොත් අපිට වැටෙන්නේ නැහැ කියලා. ඊළඟට පින්වතුනි මේ අසුරයන්ට ප්‍රධාන අසුර රජවරු 3 දෙනෙක් ඉන්නවා. අසුරයන්ට ප්‍රධාන අසුර රජවරු 3 දෙනෙක් ඉන්නවා. ඒ තමයි වේපචිත්ති, පහාරාද, රාහු. අසුර රජවරු 3 දෙනා. එක්කෙනෙක් වේපචිත්ති අසුරේන්ද්‍ර, පහාරාද අසුරේන්ද්‍ර, රාහු අසුරේන්ද්‍ර. මේ තමයි ප්‍රධානිය 3 දෙනා. මේ පහාරාද වේපචිත්ති කියන අසුරේන්ද්‍රවරු බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අය. තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ. පහාරාද සූත්‍රයේ එහෙම තියෙනවා. තෙරුවන් සරණ ගියපු අය. මේ අය නිතර බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරනවා. කවුද ඒ ගුණ වර්ණනා කරන්නේ? පහාරාද අසුරේන්ද්‍ර සහ වේපචිත්ති අසුරේන්ද්‍ර. රාහු අසුරේන්ද්‍ර බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා නැහැ. හැමදාම බුදු ගුණ අහන නිසා රාහු අසුරේන්ද්‍රට හිතෙනවා බුදුරජාණන් වහන්සේව බලන් යන්න ඕනේ කියලා. එහෙම බලන් යන්න ඕනේ කියලා හිතුණට රාහු අසුරේන්ද්‍රට හිතෙනවා මම භාග්‍යතුන් වහන්සේ බලන් ගියාට උන්වහන්සේ දිහා බලන් මට හුඟක් මහන්සි වෙන්න වෙයි කියලා. ඇයි ඒ? මෙයාට තියෙන සක්කාය දිට්ඨිය. රාහු කියලා කියන්නේ විශාල ශරීරයක් තියෙන දේහධාරී කෙනෙක් හැටියට ධර්මයේ සඳහන් කරනවා. ඒ නිසා රාහු අසුරේන්ද්‍ර කොයිතරම් ප්‍රමාණයක් විශාලද කියන කාරණාව සඳහන් කරනවා. යදුන් 4800ක් රාහු අසුරේන්ද්‍ර උසයි කියලා. යදුන් 4800ක් හැතැක්ම නම් හැතැක්ම 76800ක් උසයි කියලා සඳහන් කරනවා. ඉතින් ඒ නිසා මෙයාට හිතෙනවා මම වෙහෙසෙයි. භාග්‍යතුන් වහන්සේ බලන් ගියාම බලන්න මෙයාගේ උස කොච්චරද කියලා. දැන් මෙයා හිතාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ බොහොම චූටි, මෙයාගේ දෘෂ්ටියේ හැටියට ඕනනම් භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රමාණයක් ඇති කියලා හිතනවා. දැන් අපි ධර්මයේ සඳහන් කරලා තියෙන අපි භාග්‍යතුන් කියලානේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ 18 රියනක්, මෙයා යදුන 4800ක්. මොන නැමිල්ලක් නැමෙන්නේ වේද මුව මඩල බලන්න. ඒ හින්දා මෙයාට හිතෙනවා මේ මට ගොඩක් වෙහෙස දැනෙයි කියලා මෙයාට හිතෙනවා. දවසක් මෙයා හිතනවා කමක් නැහැ යන්න ඕනේ බලලෙන්ට. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේ දැකගන්න රාහු අසුරේන්ද්‍ර පිටත් වෙලා එනවා. භාග්‍යතුන් වහන්සේ බලන්න. ඒ අරගොල්ල හැම වෙලාවෙම ගුණ කියනවනේ. ඒ හින්දා පිටත් වෙලා එනවා. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මොහු ගාව මහ ලොකු මානයක් තියෙනවා. මොකද්ද මානය? තමන් බොහොම උසයි මහතයි කියලා. ආන්ගේ මාන්නේ බිඳින්න ඕනේ කියලා කල්පනා කළා. එහෙම කල්පනා කරලා හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් යම් ප්‍රමාණයකට මොහු මගේ උස මැනගනි. ඒ නිසා හොඳම ක්‍රමය තමයි සතපෙන එක. රාහු එන පැත්තට සිරිපාද හතුව දිගු කරලා භාග්‍යතුන් වහන්සේ සතපෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ සතපිලා ඉන්නවා. ළඟට එන්නේ එන්නේ රාහු අසුරේන්ද්‍රට ශ්‍රීපාදේ තියෙන ලක්ෂණ මනාව පේනවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපාද හතුවේ තියෙන ලක්ෂණ ටික 80 ව්‍යංජන ලක්ෂණ රාහුට හොඳට පැහැදිලිව පේනවා කියලා සඳහන් කළා. මේ තරම් ලස්සන පාදයකින් යුක්ත මේ මහා ශ්‍රමණයන් වහන්සේගේ මුව මඩල කොහොම ලස්සන ඇද්ද? මුව මඩල කොහොම ඇද්ද කියලා කල්පනා කරනවා. ඒ වුණාට මෙයාට ඉතින් ශ්‍රීපාද පියොන්තර පේනවා මිසක් මුව මඩල පේන්නේ නැහැ. ආන් ඒක හින්දා තමන්ගේ ඇඟිලි තුඩු මත නැගලා කීප විට ඉස්සිලා බැලුවා. අපි යමක් පේන්නේ නැතිකොට ඉස්සිලා බලන්නේ. උස නැති හින්දා මේ ඇඟිලි උඩ නැගලා බලනවා අපි. ඉතින් මෙයා කීප සැරයක් මෙහෙම ඉසිසි බැලුවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා උතෙන්ට වෙලා ඔය
මොකද කරන්න හදන්නේ කියලා. ඒ වෙලාවේ සඳහන් කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ මුව මඩල බලන්ඩයි මම මේ ලෑස්ති වෙන්නේ. නමුත් මේ වෙනකොට තමන්ගේ ඇඟ ගැන් තිබුණ මානය සම්පූර්ණයෙන්ම බිඳිලා ගිහිල්ලා ඉවරයි. හිතුවේ කොහොමද යා? එයා හිතාගෙන හිටියේ භාග්‍යතුන් වහන්සේ බලන්න ගිහිල්ලා මට ගොඩක් වෙහෙසටපත් වෙන්න වෙයි කියලා. නමුත් දැන් මේ තරම් උස පුද්ගලයාට බුදුරජාණන් වහන්සේගේ මුව මඩල පේන්නේ නැහැ. එයා ඇඟිලි තුඩු මත නැගිලා ඉස්සිලා බලනවා මුහුණ බලා ගන්න කියලා. ඒ හින්දා තමන්ගේ මානය දැන් හොදට බිඳිලා ගිහිල්ලායි තියෙන්නේ. මම හිතාගෙන හිටියේ උන්වහන්සේ පොඩි කියලා. ඒ වුණාට මට උන්වහන්සේගේ මූණවත් පේන්නේ නැහැ කියලා මෙයාට හිතෙනවා. මේ තියෙන්නේ ධ්‍යාන විශේෂය තියෙන මහත් බව කියලා සඳහන් කරනවා. ඒ ධ්‍යාන විශේෂය කොයිතරම් අසිරිමත්ද කියලා සිහිපත් කරනවා. ඊළඟට පින්වතුනි බෝසතාණන් වහන්සේලා බුද්ධත්වයෙන් පසු තමන් බුද්ධත්වයේ සඳහා වැඩ සිටි ආසනය ඒ අපරාජිත පල්ලංකේ වෙනුවෙන් කොයිතරම් කාලයක් දුක් විඳද? සමහර බෝසතාණන් වහන්සේ නම ඒ පල්ලංකේ වෙනුවෙන් මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1 පාරමිතා පුරනවා. තවත් සමහර බෝසතාණන් වහන්සේ නම මහා කල්ප අසංඛ්‍ය 8 ලක්ෂ 1 පාරමිතා පුරනවා. තවත් බෝසතාණන් වහන්සේ නම මහා කල්ප අසංඛ්‍ය 16 ලක්ෂ 1 පාරමිතා පුරනවා. ඒ මොකක් වෙනුවෙන්ද මේ අචල වූ පල්ලංකේ වෙනුවෙන්? මනෝ ප්‍රනිධාන වාග් ප්‍රනිධාන හැටියට පාරමිතා පුරාගෙන එන කාලේ ඉඳලා බලහම මීටත් වඩා හුඟක් දීර්ඝයි. මේ කතා කරන්නේ නියත විවරණ වලින් පස්සේ මනෝ ප්‍රනිධාන වාග් ප්‍රනිධාන කාලේ අතහැරලා. එහෙමනම් ඒ කාලෙත් එකතු කරගත්තොත් අති දීර්ඝ කාලයක්. සඳහන් කරනවා මේ ලෝකේ තියෙන ආසන වලින් උතුම් ආසනය තමයි ලෞතර බුද්ධත්වයට ලැබෙන්නේ. මීට වඩා උතුම් ආසන ලෝකේ වෙන්නේ නැහැ. එහෙමනම් පින්වතුනි බුද්ධත්වයේ නම් වූ තුන් ලෝකයේම ඇති අති උතුම්ම පදවිය ලබන්නේ මෙවන් ආසනයක් මත වැඩ ඉඳගෙනයි කියලා සඳහන් කරනවා. පාරමිතා පූර්ණේ කරලා ඉවර වෙලා සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් බෝධි මූලයට වැඩම කරපු උත්තමයන් වහන්සේ වෙනුවෙන්ම තමයි මේ ආසනේ පහළ වෙන්නේ. එතකොට මේ ආසනේ මොන වගේද හැදිලා තියෙන්නේ? මේ ආසනේ සම්පූර්ණ දියමන්ති කියලා සඳහන් කරන්නේ. දියමන්ති ආසනය. ඉතින් සමහර කෙනෙකුට ඒක අදහන්න පිළිගන්න විශ්වාස කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ලෝකේ තියෙන උතුම්ම මාණික්ක වර්ග වලින් ලෝකේ තියෙන උතුම්ම পদවියට වැඩ ඉන්න ඒ මහබෝසතාණන් වහන්සේ දරාගෙන ඉන්න එවන් ආසනයක් තමයි පහළ වෙන්නේ කියලා සඳහන් කරනවා. අපි ඒකට තමයි කියන්නේ වජ්‍රාසනය කියලා. එහෙනම් වජ්‍ර කියලා කියන්නේ මොනවටද මේ ලෝකේ? වජ්‍ර කියලා කියන්නේ දියමන්ති වලට. එහෙනම් දියමන්ති වලින් තමයි ඒ ආසනේ පැන නැගින්නේ. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ ලබලා සතියක් මුළුල්ලේ ඒ බෝධි මූලයේම වැඩ ඉන්නවා. ඒ ආසනේ මතම සතියක්ම වැඩ ඉන්නවා. ඇයි ඒ? තමන් වහන්සේ මේ ආසනේ මත වැඩ ඉnde මේ අනාදිමත් කාලයක් සංසාරේ මොන තරම් නම් දුක් විඳද? මේ ආසනේ උඩට එnde කොයි තරම් නම් කාලයක් දුක් විඳද? එහෙනම් උන්වහන්සේ මේ ආසනේ අත්පත් කරගන්න තමන් කරපු කැපකිරීම කොච්චරද? ආංගී කාරණාවල් සිහිපත් කර කර සිහිපත් කර කර සතියක් මුළුල්ලේම වජ්‍රාසනේ උඩ වැඩ ඉන්නවා. ඊළඟට සඳහන් කළා නැවත පල්ලංකෙන් නැගිටලා බෝධියෙන් උතුරු දෙසටත් නැගෙනහිර දෙසටත් අතර වැඩ සිටමින් පල්ලංකේ දෙස බලාගෙන තවත් කෝටි ගණන් සමාපත්තීන්ට සමවදිනවා කියලා. පල්ලංකේ මත වාඩි වෙලා සතියක් තිස්සේම කෝටි ගණන් සමාධීන්ට සමවැදුණා. දැන් නැගිටලා ගිහිල්ලා පල්ලංකේ දිහා බලාගෙනත් මේ කෝටි ගණන් සමාධීන්ට සමවදිනවා. තමන් වහන්සේ ලබාගත් සම්මා සම්බුද්ධත්වයේ අනන්ත අසිරිය භාග්‍යතුන් වහන්සේ භුක්ති විඳා. මේ ලෝකේ කොයිතරම් වටිනාම තැනද? ලෝකේ වටිනාම තැනට ඇවිල්ලා ලෝකේ වටිනාම ආසනයේ මත වැඩ ඉඳගෙන මේ විශ්ව ධාතුවේ තියෙන වටිනාන තානාන්තරයේ මුදුන්පත් කරගන්න මට පුළුවන් වුණා කියන අප්‍රමාණ වූ ප්‍රීතිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ භුක්ති විඳිනවා. ඊළඟට පින්නතුණී
පිරිනිවන් පා වදාරන අවස්ථාවේ මේ සමාපත්තීන්ට නැවත වතාවක් භාග්‍යතුන් වහන්සේ සමවදිනවා. ආපහු සැරයක් සමාධීන් කෝටි ලක්ෂ 24කට සමවදිනවා. ඉන් පස්සේ තමයි පරිනිර්වාණ ධාතුවේ සැතපෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණ ධාතුවට පත් වෙන්න ආසන්න අවස්ථාව මුළු විශ්ව ධාතුවටම අප්‍රමාණ සංවේගය එකතු කරපු අවස්ථාවක්. මහරහතන් වහන්සේලා සංවේගයට පත් කළා. ප්‍රතජන භික්ෂූන් වහන්සේලා දෙවිවරු මිනිස්සු කෝටි ප්‍රකෝටි ගණනින් හඬා වැළපුණා. මේ විශ්වයත් හඬා වැළපෙනවා වගේ ගස්වල අතු භාග්‍යතුන් වහන්සේ දිහාට නැමිලා වගේ මේ මහ පොළොවටත් බුදු සිරුර මතත් අසල තිබිච්ච ගස්වල මල් හෙලමින් හරියට නිකන් මුළු පරිසරයම අඬනවා වැළපෙනවා. අහසේ විදුලි කොටනවා, බැහි නැතුව අකුණු පුපුරනවා, අහස් කුස හඬා වැළපෙනවා. ඒ විතරක් නෙමෙයි මේ මහ පොළොවත් භූමි කම්පා ඇති වෙවි වෙවුලනවා. මහ පොළොවත් හඬා වැළපෙනවා. මේ මුළු විශ්වයම ශෝකාන්තයක වෙලලා තියලා සතුටු වෙච්ච එක මේක කෙනෙක් ඉන්නවා. කවුද මේ වෙලාවේ අසහාය සතුටටපත් වෙන කෙනා? බුද්ධ පරිනිර්වාණය සිදුවෙන නිසා අපමණ සතුටක් භුක්ති විඳින කෙනා ඒ වෙන කවුරුවත් නෙමෙයි, බුදුරජාණන් වහන්සේමයි. ඒ සතුට භුක්ති විඳින්නේ බුදුරජාණන් වහන්සේමයි. ඇයි? මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් උන්වහන්සේ පාරමිතා පිරුවේ නිවනින් සැනසෙන්න. ලෝක සත්‍යයත් සුවපත් කරලා ලෝක සත්‍යයන් නිවන් දක්වලා තමනුත් අති උතුම් නිවනින් සදහටම සැනසෙන්නයි ඒ පාරමිතා පිරුවේ. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ විශ්වයම හඬා වැළපෙන මොහොතක මේ සූදානම් වෙන්නේ තමන් වහන්සේගේ මංගල්‍යයට. මුළු ලෝකයේම අවමංගල්‍යයක් බවට පත් වෙමින් තියෙන වෙලාවේ භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ මංගල්‍යයට සැරසෙනවා. ඒ නිසා උන්වහන්සේ ප්‍රාර්ථනා කරපු නිවන සදහටම අත්පත් කරගන්න යන වෙලාවේ උන්වහන්සේ මොන තරම් සතුටට පත් වුණාද? මේ කාරණා ටික සාකච්ඡා කරන්න තීරණය කළේ බුදුගුණේ අනන්ත බව සාකච්ඡා කරන්න. බුදුගුණ භාවනාව මේ ලෝකේ තියෙන හරි සංකීර්ණම භාවනාවක්. ආන්ගේ සංකීර්ණ භාවනාව අපිට හිතෙන්නේ හරි ලේසි කියලා. ඒ නිසා හුඟක් අය බුදුගුණ වඩන්න පටන් ගන්නවා. අපි බුදුගුණ අනන්තයි කියලා වඩනවා. හැබැයි බුදුගුණ අනන්ත වෙන්නේ කොහොමද කියලා ඇහුවොත් හැමෝම නිරුත්තර වෙනවා. ඒ නිසායි බුදුගුණ භාවනාවේ තරම් සංකීර්ණ. බුදුගුණ අනන්ත වෙන්නේ කොහොමද කියලා දැනගෙන එක ගුණයක් අරගෙන වැඩුවත් අතිශයින් මානසංසයි හිත වැඩෙනවා. ආන් ඒ නිසා බුදුගුණ භාවනාව වඩන අයටත් ලොකු උපකාරයක් කරමින් බුදුගුණ අනන්ත වෙන්නේ කොහොමද කියන කාරණාව අපි ඉදිරි දවසේ සාකච්ඡා කරන්න ඉඩ තියාගෙන අදට මේ ධර්ම සාකච්ඡාව මෙතනින් අතර කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිඤාති සමිජ්ජතු.